සිංහධර්ම channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම ජීවත් වෙනකොට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක අපි කොයි වෙලාවෙත් හිතන දෙයක්. ඒ වගේම අපි මේ ලෝකෙන් සමු ගන්නකොට කිසිම වේදනාවක් නැතුව ඒ දේ වෙන්න ඕනේ කියන එකත් අපි හැමෝම හිතන දෙයක්. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ එක පුද්ගලයෙක් ගුහාවක් අස්සේ ගිහිල්ලා හිර වෙනවා. හිර වෙනවා කියන්නේ නිකන් නෙවෙයි, ඔළුව පල්ලෙහා කකුල් දෙක උඩ ඔහුට කිසිම දෙයක් අතවත් හොලවන්න බෑ. ඒ විදියට පැය 27ක් ඕක අස්සේ හිර වෙලා කළුවරේ ඉඳලා තමයි ඔහු මේ ලෝකෙන් සමු ගන්නේ. ඉතින් කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වුනේ? වීඩියෝ සාක්ෂිත් සමග කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් මම කියපු ඒ පුද්ගලයාගේ නම ජෝන් එඩ්වර්ඩ්. මොහු කසාද බැඳලා ළමයේ ගෑනු දරුවෙක් ඉන්නා. ඒ විතරක් නෙවෙයි, ඔහු නැති වෙනකොට තමගේ නෝනා මේ ලෝකෙට තව දරුවෙක් බිහි කරන්න තව මාසයයි තිබ්බේ. ඉතින් ජෝන් එඩ්වර්ඩ්ට මල්ලි කෙනෙක් ඉන්නවා, ජෝස් එඩ්වර්ඩ් කියලා. ඉතින් මේගොල්ලෝ දෙන්නා පොඩි කාලේ ඉඳලාම තාත්තත් එක්ක ගුහාවල් අස්සේ ගිහිලා ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ අන්න ඒ වගේ දේවල් එක්ස්ප්ලෝර් කරන එක තමයි මේගොල්ලන්ගේ විනෝදාංශය. සාමාන්‍ය උදාහරණයකට කිව්වා නම් ගුහාවක් අස්සට යනවා, ටික දුරක් ඇතුළට යනකොට ඒක ඇතුලේ ලස්සන දියඇල්ලක් තියෙනවා. ඒකේ නාලා කාලා බීලා ආයේ ආපු පාරෙම ඒගොල්ලෝ එළියට එනවා. එහෙම නැත්නම් මොකක් හරි ඇලක් තියෙනවා, ඒකේ ගිහිල්ලා නාලා කාලා බීලා එන. මේක තමයි සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ විනෝදාංශය. ඉතින් මෙහෙම තමයි මේගොල්ලෝ 2009 නවම්බර් 24 වෙනිදා නටි පුටි කේව් කියලා එක්තරා ගුහාවකට මේගොල්ලෝ යනවා. මේකේ ඇතුලේ ඇලක් තියෙනවා, ඒ ඇලේ තමයි මේගොල්ලෝ නාන්න ප්ලෑන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගුහාවේ ඇතුළට ගිහිල්ලා අඩි 100ක් විතර පල්ලෙහාට බහින්න තියෙනවා. බැහැලා එතන සාමාන්‍ය හන්දියක් වගේ තියෙනවා, එතනින් පාර දෙපැත්තකට බෙදෙනවා. මේ පාර දෙකෙම ගියාම අන්තිමට නතර වෙන්නේ මේ ඇලේ. ඒ විදියට තමයි මේ ගුහාවේ සිටියම තිබිලා තියෙන්නේ. ඉතින් මේගොල්ල ගිහිල්ලා මුල් අඩි 100 බහිනවා. බැහැලා මේගොල්ලෝ ගිය කණ්ඩායම දෙකකට බෙදෙනවා. සාමාන්‍ය 9 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඉතින් දෙකකට බෙදිලා ඒ හන්දිය ඉඳලා ඒගොල්ලෝ කියනවා අවසානයේ මේ ඇලට යමු, අන්තිමට අපි කතා වෙලා ලේසි පාරෙන් ඔක්කොම ආයේ එළියට එමු කියලා. ඉතින් කණ්ඩායම දෙකට බෙදිලා ටික දුරක් යනකොට මේ ජෝන් එඩ්වර්ඩ් සහ කණ්ඩායම කොතන හරි තැනක ඒගොල්ලන්ගේ පාර මාරු වෙනවා. ඊට පස්සේ ටික දුරක් යනකොට ඒගොල්ලන්ට තේනවා පොඩි සිදුරක්. ඉතින් ජෝන් එඩ්වර්ඩ් හිතනවා මේ සිදුර අස්සෙන් තමයි යන්න ඕනේ සිටියේ මේ හැටියට කියලා. ජෝන් එඩ්වර්ඩ් යාගේ කණ්ඩායමට කියනවා ඉස්සෙල්ලා මම ගිහිල්ලා බලලා එන්නම්, ඊට පස්සේ අපි යමු කියලා. මේක ඉතාමත් කුඩා සිදුරක්, සාමාන්‍යයෙන් එක පුද්ගලයකට විතරයි ඇතුළට යන්න පුළුවන්. ඉතින් ජෝන් එඩ්වර්ඩ් ඒ සිදුර ඇතුළට යනවා තනියම. අතේ කැමරා, පොඩි කැමරාවක් මෙයාගේ තියෙනවා. ඒ වගේම නළලේ අර ලයිට් එක වගේ එක මෙයා දාගෙන තමයි ඇතුළට යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ බලන්නේ ජෝන් එඩ්වර්ඩ් ඒ සිදුර ඇතුළට ගිය විදිහ තමයි. ඇතුළට ගිහිල්ලා ටික දුරක් යනකොට තමයි ජෝන්ට තේරෙන්නේ මේක පාර වෙන්න බෑ කිසිම හේතුවක් උඩ. මොකද මේකේ එක පුද්ගලයෙකුටවත් හරියට යන්න බෑ කියලා. ඉතින් එහෙම ටික දුරක් ගිහිල්ලා ජෝන් එක තැනක හිර වෙනවා. හිර වුණාට පස්සේ ජෝන්ට පේනවා මොකක් හරි පාරක් පල්ලෙහාට තියෙනවා කියලා. උදාහරණයකට මම ඔයගොල්ලන්ට මේ දේ පෙන්නුවා නම් මේ විදිහට ජෝන් ආවා කිව්වා නම් මෙහෙම පල්ලෙහාට පාරක් තියෙනවා. එතකොට ජෝන්ට සිටියම මතක් වෙනවා මෙහෙම පල්ලෙහාට බැස්සම තමයි ඇල තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ හරියකදී තමයි ජෝන් හිර වෙන්නේ. හැබැයි මෙතනින් පාරක් පෙනුන හින්දා ජෝන් කල්පනා කරනවා තව පොඩ්ඩක් ඉස්සරහට එන්න කියලා. මේ හරියදී ජෝන් හිටියා නම් ජෝන්ව බේරගන්න තිබ්බා. හැබැයි ජෝන් අවාසනාවකට මෙතනටම එනවා. ඔයගොල්ලෝ මේ දැන් බලන්නේ ජෝන් ඒ හිර වුණ තැන රෙකෝයාගේ අතේ තිබ්බ කැමරා එකේ රෙකෝඩ් වුණ ඒ වීඩියෝ පටය තමයි. ඉතින් ඊට පස්සේ ජෝන් එතන කැමරා එක තියලා ඔහු ඉස්සරහට ගිහිල්ලා අතනෙන් පල්ලෙහාට ඔළුව දානවා. ඔළුව දාලා ඇතුළට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ජෝන් කලින් හිතුවා වගේ මේක වැරදි පාරක් තමයි කියලා. ඒ විතරක් නෙවෙයි, ඔහු ගිය ඒ සිදුර එතනින් අවසන් වෙනවා.
මොහු කෙලින් මොහුගේ ඔළුව ගිහිල්ලා හිරවෙන්නේ පොටි වලකට. ඒ සිදුර ඇතුලේ තියෙන පොටි වලකට. ඉතින් ඔහුගේ ඔළුව ගිහිල්ලා හිරවුණ ඒ වලේ පළල අඟල් 10යි දිග අඟල් 18යි. මේකේ ජෝන් ගිහිල්ලා හිරවෙනවා. එක අතක් බටගාව හිරවෙනවා, අනිත් අත ඇඟේ පිටිපස්සට ගිහිල්ලා හිරවෙනවා. දැන් මම කලින් පෙන්වුවා වගේ මේකේ ජෝන් මේ හරියට ගිහිල්ලා හිරවලා ඉන්නේ. ඔහුට මෙතන කකුල් දෙක විතරයි පේන්නේ. කවුරු හරි මෙතනින් ආවා නම් ඔහුගේ කකුල් දෙක විතරයි පේන විදිහට තියෙන්නේ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි ජෝන්ව මේ හරියෙන් උඩින් උස්සලා ගන්නත් බෑ. ඉතින් ජෝන් එඩ්වර්ඩ් එක්කම තමයි ජෝන් එඩ්වර්ඩ්ගේ මල්ලිත් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මල්ලි කල්පනා කරනවා අයියා ගිහිල්ලා ටිකක් වෙලා කිසිම සද්දයක් නැහැ කියලා. ඔහු කතා කරලා බලනවා, ඒත් කිසිම සද්දයක් නැහැ. ඊට පස්සේ මල්ලි මේ සිදුර ඇතුළට රිංගන්න පටන් ගන්නවා. ඉතින් එඩ්වර්ඩ් හිරවුණ ඒ තැනම මල්ලිත් හිරවෙනවා. ඔයගොල්ලෝ මේ බලන්නේ එඩ්වර්ඩ් එතන දාලා ගිය කැමරාවේ වීඩියෝ වුණදේ. එතනම මල්ලි හිරවෙනවා. එතකොට මල්ලි කියන කතාවක් තමයි එතනදී නිකන් ඇතුළට යන්න බැහැ. හුස්ම එළියට දාලා ඇතුළට ගිහිල්ලා ආය හුස්ම ඇද්දොත් විතරයි යන්න පුළුවන්. එතකොට හුස්ම එළියට දාපුවම ඇඟ පොඩ්ඩක් පොඩි වෙනවා, නැත්නම් පපුව හරිය පොඩ්ඩක් පොඩි වෙනවා. එතකොට එළියට ගිහිල්ලා ආය හුස්ම අදින්න ඕනේ කියලා. හැබැයි එහෙම දෙයක් එතනදී කරා නම්, ඒ කියන්නේ ඒ වෙලාවේ හුස්ම එළියට දාලා ඒ තැන පහුණාට පස්සේ ආය හුස්ම ඇද්දා නම් එයාට එතනින් එළියට එන්න බෑ. හැබැයි ඒ වැරද්ද ජෝන් එඩ්වර්ඩ් එතනදී කරලා තියෙනවා. මල්ලි ඒක කරේ නැහැ. ඔහු හුස්ම හිර කරගෙන කෙලින්ම එළියට ඇවිල්ලා ඊට පස්සේ රෙස්කියු ටීම් එකට කෝල් කරලා කියලා දෙනවා, මෙහෙමයි අයියා ගිහිල්ලා මේ කේව් එකේ හිර වුණා කියලා දෙනවා. රෙස්කියු ටීම් එක වැඩි වෙලාවක් ගත්තේ නැහැ. ඒගොල්ලෝ එතනට ආවා. එතනට ආවට පස්සේ ඉස්සෙල්ලා එක කාන්තාවක්, සූසි කියලා කාන්තාවක්, ඉතාමත් පළපුරුදු කාන්තාවක් ඇතුළට යනවා. ඔයගොල්ලෝ මේ බලන්නේ ජෝන් එඩ්වර්ඩ් ඒ වෙලාවේ එතන තිබ්බ කැමරාවේ අහුණ දේ තමයි සූසි එතනට යන විදිහ. එයා ඉතාමත් අමාරුවෙන් තමයි එතනට එයත් යන්නේ. එතනට ගිහිල්ලා එයා ජෝන්ගේ කකුලට තට්ටුවක් දාලා කියනවා, ජෝන් ආයු ඕකේ කියලා. එතකොට ජෝන් රිප්ලයි කරලා දෙනවා, ඔව් කොහොම හරි මාව බේරගන්න කියලා. ඊට පස්සේ සූසි එතන ඇනලයිස් කරලා බලනවා. ඇනලයිස් කරලා සූසි එළියට ඇවිල්ලා කියන කතාවක් තමයි, දැනටමත් පැය 4ක් ගිහිල්ලා තියෙන්නේ, තව පැය 8ක් ඇතුළත ඔහුව අපි පණ පිටින් බේරගන්න ඕනේ එකක්. ඊළඟ එක, මෙතන කිසිම ඩ්‍රිල් මැෂින් එකක් ගෙනියන්න බැහැ. මොකද ඉතාමත් පොඩි සිදුරක් තමයි තියෙන්නේ. ඒක ඇතුළට කිසිම මැෂින් එකක් ගෙනියන්න බැහැ. ඒ විතරක් නෙවෙයි, ජෝන්ව එළියට ගන්න එක මට තේරෙන විදිහට ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද එයාව උස්සන්න බැහැ. ඉස්සුවා නම් ඒ වලේ උඩ කෑල්ලට වදිනවා. එයාව ගන්නවා නම් කකුල් දෙක කඩලා තමයි එළියට ගන්න වෙන්නේ. ඒත් පුළුවන් වෙයිද කියන එක දන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, ලූසි තව කතාවකුත් කියනවා. ජෝන්ගේ ඔළුව පල්ලෙහා හිර වෙලා තියෙනවා, කකුල් දෙක උඩට තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ඇඟේ තියෙන රුධිරය පල්ලෙහාට බැහැලා ආයේ උඩට එන්නේ නැහැ. ඒකින්ද හදවතට තව ටික වෙලාවක් ගියාම හරියට ලේ පම්ප් වෙන්නේ නැහැ, නැති වෙයි. ඒ වගේම ඇතුලේ ඔක්සිජන් වැඩියේ නැහැ. ටික වෙලාවක් යනකොට ජෝන්ගේ පෙනහලු අඩපණ වේ, ජෝන්ගේ හදවත අඩපණ වේ, ජෝන්ගේ කකුල් දෙකට ලේ ගමනාගමනය නැති වෙන හින්දා කකුල් දෙක පණ නැති වෙලාම යයි. තව පැය 8ක් ඔහුට මේ විදියට ඉන්න පුළුවන් කියලා. ඉතින් රෙස්කියු ටීම් එක හැම පැත්තෙම බලනවා, කිසිම හේතුවක් උඩ ඔහුව උඩට ගන්න බැහැ. අඟල් දෙකක් ඔහු හිටපු තැන ඉඳලා උඩට ගන්න පුළුවන්. ඒ දේ විතරයි ඒගොල්ලන්ට කරන්න පුළුවන් උනේ. නිකන් කල්පනා කරලා බලන්න, කළුවරේ ඔළුව එක තැනක ගිහිලා හිර වෙලා, ඔළුව පල්ලෙහා කකුල් දෙක උඩ, හදවත අඩපණ වෙලා, පෙනහළු අඩපණ වෙලා, කකුල් දෙක පණ නැතුව ගිහිල්ලා පොඩ 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 ඔහු මැරෙනකොට ඔහුගේ ජීවිතේ අවසාන පැය කීපය කොයි වගේ තිබිලා ඇද්ද? ඉතින් රෙස්කියු ටීම් එක ඔතන තිබ්බ පොඩි පොඩි උපකරණ ඇතුළට ගෙනහිල්ලා පොඩ පොඩ ඒ සිදුර ලොකු කරන්න බැලුවත් ඒකත් බැහැ. මොකද ඒ සිදුර ඉතාමත් පොඩි, මිනිස්සෙකුට විතරයි ඇතුළට යන්න පුළුවන් විදියට ඒ සිදුර තිබිලා තියෙන්නේ. අවසානයේ පැය 27ක් වෙනකම්ම පුළුවන් තරම් උපරිම ට්‍රයි එකක් දුන්නත් ජෝන්ව බේරගන්න බැරි වෙනවා. පැය 27කට පස්සේ ජෝන් මේ ලෝකෙන් සමුගන්නවා. ඒ විතරක් නෙවෙයි, තවත් දුක්බර කාරණාවක් තමයි ජෝන්ගේ මිනියවත් මෘතදේහයවත් ඒකෙන් එළියට ගන්න බැරි වුණා. එහෙම ගන්නවා නම් කෑලි වලට කපලා තමයි උඩට ගන්න වෙන්නේ. ඒකින්ද ඔහුව එතනම තියලා ඒ සිදුර සීල් කරලා දානවා. ඊට පස්සේ
නොවම්බර් 25වෙනිදා ජෝන් නැති වුණා කියලා ජෝන්ගේ පවුලේ සමාජිකයන්ට ඇවිල්ලා කියනවා. හැබැයි අවසාන වතාවට ජෝන්ගේ පවුලේ සමාජිකයන්ට ජෝන්ගේ මූණවත් බලාගන්න බැරි වුණා. ඉතින් ජෝන් ඒ වලේ හිර වෙලා ඉන්නකොට ඔහු කියපු වචන කීපය තමයි, මගේ දුව වෙනුවෙන්, මගේ නෝන වෙනුවෙන්, මගේ නෝනට ලැබෙන්න ඉන්න දරුවා වෙනුවෙන් මාව බේරගන්න කියලා. හැබැයි අවසනාවකට ජෝන්ව බේරගන්න බැරුණා. නිකන් කල්පනා කරලා බලන්න, කලුවරේ ඔළුව කුඩා වලක හිර වෙලා කකුල් දෙක උඩ දෙක හොල්ලන්නවත් බැරුව ජෝන් මේ ලෝකෙන් සමුගත්තා. මේ වගේම කලින් වීඩියෝ එකක් අපි කරලා තිබ්බා, ඉන්දියාවේ පොඩි ළමෙක් මේ වගේම වලකට වැටිලා දවස් 3කට පස්සේ ඒ පොඩි ළමයා මේ ලෝකෙන් සමුගත්තා, සුජිත් කියලා ඔයගොල්ලෝ අහලත් ඇති. ඉතින් මේ වගේ මේ ලෝකේ සමුගන්නවා කියන්නේ ඒ වගේ වේදනාවක් තියෙයිද? ඉතින් මේක ගැන තමයි අපි අද ඔයගොල්ලන්ට ගේන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න, මේ වගේ වෙනස් විදියේ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් ඉඳ හැපැති දින bell icon එකත් click කරන්න. සුබ දවසක්.